ගම්බිරිස් තේකක රස බලමුද අද ඉරිදා සැඳෑයාමයේදී එහෙනම් අපි අදහදමු ගම්බිරිස්තේකක් අවශ්‍ය ද්‍රාවිය පුද්ගලයන් දෙදෙනකොට තේකොල තේහැඳි එකයි ගම්බිරිස් ඇට පහයි එතකොට පුද්ගලයන් දෙදෙනකුට ගම්බිරිසට දහයයි. සාදාගන්නා ආකාරය පළමුුවෙන්ම කෝප්ප දෙකක වතුර ඔයා තේහදන භාජනයට එකතු කරමින් හොඳින් නටවගන්න. මේේතියෙන්නේ ගම්බිරිස් ඉතින් හොඳ ගම්බිරිස් ගන්න වග බලාගන්න. ඉතිං හැමවිටම ව්‍යාන්ජනයකට වඋනත් ගම්බිරිස් කුඩු දාන්නේ නැතුව ගම්බිරිස් ඇට තමම්ම කුඩු කරලා ගන්න තරමට තමයි හුගක් හොඳ. තේකොලත් ඔයාට පුළුවන්න්නම් BioOPF තේකොලයක් හරි හොඳ තේකොලයක් හරි ගන්න. ඉතින් කුඩුට තේකොළ ගත්තෝතින් තේකයට මණ්ඩි වගේ හිටිනවා. එම්ම නිසා හොඳ තේකොලයක් ගන්නත් වගබලා ගන්න. එතකොට තමයි මේ ගම් මිරිස්තේකේ රස තවත් තීවර වෙන්නේ. ඉතින් ගම්බිරිස්තේක බීම මගින් ඔයාගේ ශරීරයේ අනවශ්‍යමේදය ධහනය වෙනවා. ඉතින් ඇත්තර්ම මේතේක ශරීරයට හුඟ ගුණදායකයි. සතියකට සැරයක් හරේ බොන්න පුළුවන්නම් වඩත් හොඳයි. මේතයන්නේ ගම්බිරිසට ගම්බිරිසට ගන්නකොට එක් පුද්ගලේට ගන්නේ ගම්බිරිසට පහයි. පුද්ගලයන් දෙදෙනකුට ගම්බිරිසට දයක් මමද තලාගන්නවා. ඉතින් ගම්බිරිස්කුඩු දාන්න එපා. හරියටම මම වතුර කෝප්ප දෙකයි දමාගත්තේ කෝප්ප දෙකක් සාදාගන්න දැන් මගේ වතුරක නටනවා දැන් මම තේකොලි එකතු කරගන්නවා. දැන් මම තරමක් ලොකු ගම්බිරිසඇට දහයක් අරගෙන තියෙනවා ඒකත් තලාගන්නෝනේ. අපි කලින් වීඩියෝ එකකත් ගම්බිරිස් ගැන හොඳ සඳහනත් තියෙනවා ඉතින් හැකිනම් ඒකත් ගිල්ල නරබන්න දැන් වතුරෙක නටනවා මම තේකොලටික එකතු කරගන්නවා. දැන් වාටපේනවා මේක මිනිිත්තුු පහක් දහයක් හොඳින් නටවන්න. ඉතින්වාට පුළුවන්නන් ග්‍රීන්ටය එකකට වඋනත් මේ ගම්බිරිසට දාන්න පුළුවන් හැබැයි හුඟා කරසවත්වන්නේ සාමාන්‍ය තේකොලෙකට දමාගන්න විටයි. ඉතින් බ්ලෙක්්ටේ වනත් කමක් නැහැ දැන් මේකත් නටලා අවසානයි දැන් තියෙන්නේ ගම්බිරි සැට ටික තලාගන්න. ඉතින් ඔයා තේකොලටික කෝපේයටට වක්කරගත්තයෙන් පස්සේ අපි තලාගත් ගම්බිරිස් ඇට පහ පහ එක කෝප්පයකට දමාගන්නේ. ඉතින් මේක හරිම ගුණවත් වගේ ශරීරයේ ඉක්මන් මේද දහනයක් කතලක්වනවා. දැන් මේවිදියට තලාගත් ගම්බිරිස් තලාගන්නකොටත් කියන්න ඕනේ හුගා කුඩුවෙන්ට තලාගන්න එපා. මෙන්න මේ විදිර බාගෙට කැඩෙනෙහිටින්ද තමයි තලාගන්න ඕනේ. දැන් මෙන්න මේවිදියට මුත්ෙකුට සංග්‍රහ කරනවානක් කප් එකට තේටික වක්කරගන ඊට පස්සේ ගම්බිරිස් ඇ ටිකත් එකතු කරමින් ඊට පස්සේ රතුසීනිි තේහැදි එකක් එකතු කරගන්න. දැන්ගම්බිරිස්තේක හරි දැන් තේන්නේ වාට බොන්නයි. ඉතින් දැන් මගේ තේක මම බොන්නයි යන්නේ ඉතින් අපි බලුව මේක කොහොමද රසවත්වන්නේ කියලා. තින් මේතීක ගෙනත් ආටයමක් සඳහන් කරන්න තියෙනවාන පහලින් කමෙන්ටිකක් විදියට දාන්නේ ඔබට සුභ දවසर. Oh uh -huh.